අපි සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති විදිහට පහුගිය කාලේ විශාල හඬක් නගන අපිට සිද්ධ වුණා මේ සෞඛ්‍ය සේවය තියෙන අර්බුදයට උත්තර එල්ලලා. අද වෙනකොට ඉතිහාසයේ කවදාවත් නැති මට්ටමකට සෞඛ්‍ය සේවාව දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ලා ඉන්නවා. මේ රටේ ජනතාවට තමන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා ඉෂ්ට කරන්න විශාල බාධාවන් පැමිණලා තිනවා. එකක් තමයි රජයේ රෝහල්වල තමන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳ ගන්න අමාරු තත්ත්වයක් තියෙන. සම්පත් හිගේ විශේෂම ඖෂධ නැහැ, උපකරණ නැහැ. ඊළඟට රසායන ද්‍රව්‍ය හිගයි, අන්තසුත්ත කැඩලා බිඳලා ගිහිල්ලා යටතල පහසුවක් නැහැ. ඒ ප්‍රශ්නය. ඊට පස්සේ මේකට අපි දකින හේතුව තමයි රජය මේකට නිසි නායකත්වයක් ලබා දෙන්නේ නැහැ, අවශ්‍ය සම්පත් ටික ලබා දෙන්නේ නැහැ, අවශ්‍ය මුදල් වෙන් කරන්නේ නැහැ. දැන් මෙන්න මේ කාරණා පදනම් කරගෙන අපි ලබන 22 වෙනිදා ජාතික සෞඛ්‍ය විරෝධතා දිනයක් නම් කරලා තියෙනවා. ඒ සෞඛ්‍ය විරෝධතා දිනේදී දිවයිනේ සියලුම රෝහල් ඉස්සරහා දවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වනවා. දවල් 12ට ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් ගණනාවක මේක සිද්ධ වෙනවා. ඒ සම්බන්ධව අපි ඉස්තර ඉදිරිපත් කරන්නම්. එතකොට අපි ඒකේ ප්‍රධාන ඉල්ලීම තමයි අපි ඖෂධයකට විසඳුම් ලබා දෙන්න, උපකරණයකට විසඳුම් ලබා දෙන්න, සෞඛ්‍ය කාර්යමණ්ඩලයකට විසඳුම් ලබා දෙන්න, මේකට නිසි නායකත්වයක් ලබා දෙන්න, මේකට අවශ්‍ය මුදල් වෙන් කරන්න සහ අපිට සෞඛ්‍ය සේවක විදිහට රටේ පොදු ඉල්ලීමක් තියෙනවා. මේ වෙලාවේ වැටුප් වැඩිවීමක් අවශ්‍ය කියලා අන්නේ කාරණා තමයි අපි මූලික කරගෙන තියෙන්නේ. එතකොට අපි සෞඛ්‍ය උරු සමිති විදිහට මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හඬ නැගුවත් ආණ්ඩුව ඒ සම්බන්ධ ප්‍රමාණවත් අවධානය යොමු කරලා නැහැ. සෞඛ්‍ය සේවය දිනෙන් දින මිද වැටෙනවා. ඒ නිසා අපි හිතුවා සෞඛ්‍ය වෘත්ති සමිති වලින් ඔබට ගිහිල්ලා අපි වෘත්ති සමිති සහ මේ රටේ ජනතාව සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, ආගමික සංවිධාන සහ අනෙකුත් ව්‍යාපාරික ප්‍රජාව එකතු කරගෙන සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන්, නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දැවැන්ත හඬක් නැගිය යුතුයි. ඒ සඳහා ලොකු විරෝධයක් ඉදිරිපත් කළ යුතුයි කියලා මොකද ආණ්ඩුවට තාම හරියට ඇහෙන්නේ අපේ විරෝධතාවය. ඒ නිසා අපි මේ රටේ ජනතාව එකරාශි කරගෙන ලබන 22 වෙනිදා රෝහල් ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ සඳහා අපි මේ රටේ ජනතාවට ආරාධනය කරනවා. මේ රටේ සියලු උරු සමිතිලා ආරාධනය කරනවා මේ සෞඛ්‍ය සේව රැකගැනීම වෙනුවෙන්, රෝහල් පද්ධති රැකගැනීම වෙනුවෙන්, මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම වෙනුවෙන් ඉස්සරහට එන්න කියලා අපි මේ රටේ ජනතාවටත් සෞඛ්‍ය වෘත්තිකයන්ට සියලු දෙනාට ආරාධනය කරනවා. ද නිවුස් රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.